ආයි පෝුවන් සුසන්ස් කිජන YouTube් චැනල්ලෙට වෙනදවාගේ ඉතාමත්තාදරෙත් පිළිගන්නවා. ඉතින් මටාද හිතුුණ පෝෂණගුණෙන් අනූන කොළවර්ගයක් හදල පෙන්න්නන්න. ඉතින් වට්ටක්කා දළු මැල්ලුම් තමයි අද ඔයාලට හදල පෙන්වන්නේ. පෝෂණගුණෙන් අනූන දි්‍යऔෂ දෙයක් බඳු කොළවර්ගයක් තමයි මේ වට්ටක්ක දළු කියලක කියන්නේ ඒ වගේම රසයෙන් හරිම අනුවනයි. ඒක කියන වාල මේ වට්ටක්ක දළුවලින් අනිවාර්යෙන්ම හදල බලන්න යාලට හැමදාමත්ම හදන්න ආස හිතනව ඒතරම්ම මේ වට්ටක්කා දළුම එල්ලුම රසයි. රස විතරක්නෙ මේ හරිම ගුණයි. ඉතින් යාලගින් පුංචිම පුංචි ල්ලීමක් තියෙනවා කරන්න මේ වීඩියෝ හොඳයි කියල හිතනව නම් ලයිකරන්නේ අලුවන්ට බලන්නෂයා කරන්න ඒවගේ සබ්ස්ක්‍රයිප් කරල නැත්නම් සබ්ස්කයි් කරන්න මේ මද. ගතපු වට්ටක්කා දළු ටික ඉතින් ඕයාල වට්ටක්ක වැලකින් කඩා ගන්නවනම් මෝරපු කොලනැතුව මේ වගේ අග කොටසිං කොලත් එක්කේ ගැන්නේ දළු කොටසත් එක්ක කඩල ගන්න සාමාන්‍යෙන් මේ වගේ දේවල් පොළවල් වලත් විකුණන්න තියෙනවා පොලෙන් ගෙනවනම් ඒත් තොයාලා ගේ නෝන මේ දළු වගේ කොටස එක හරිම කිරි රසයි ඉතින් ගෙනාවට පස්සේ මෙන්න මේ වගේ අනවශ්‍ය කොටස් මේ නටුව වගේ කොටස් චූටී මේ වැල වගේදී එන්නේ අන්නේ කොටස් කඩලා අයිංකරන්න ඊට පස්සෙමේ දළු ටිකත් වෙනම කඩලා අපි ප්‍රෝචනයට ගන්නවා ඒ ටික වෙනම එකතු කරගන්න ඊට පස්සෙමේ නටු අහරියෙන් කඩලා මෝරපු කොටස් අයිං කරලා මෙන්න මේ වගේ කන්දි සහිත ඒක කියන්නේ මෙන්න මේ විදියට සුද්ධ කරගන්න මෙන්න මේ වීඩියෝය පෙනෙන පරිදි තමයි මේ වට්ටක්කා නටුව සුද්ධ කරගන්න ඕනි ඉතින් මෝරපු කොටස් ගන්න පානිවාරෙන්ම මේ වගේ ලා කොටස තමයි, ලා දඩු කොටස තමයි වට්ටක්කාවෙල ගන්නේ. මේ බලන්න මෙන්න මේ විදියට සුද්ධ කරගන්න. ඊට පස්සේ මේ සියල්ල ඔක්කොම එකම තැනකින් දාගෙන එකැනි භාචනයකට දාලා හොඳට සෝදල වතුර ටික බේරෙන්න්න මෙන්න මේ වගේ සිදුරු සහිත පාචනයකට දාගන්න. ඊට පස්සේ මේ වතුර ටික බේරිලා ගියාට පස්සේ, අපි මේටික පලා කපන වගේ කපනව නමුත් ගොඩක් චුගුටියට කපන් නෑ. මේ වීඩියෝය පෙනෙන ආකාරයට. ික් ලොකුවට තමයි කපල ගන්නේ. ඉතින්මම ඇතිලියක තමයි මේ සාමාන්‍යයෙන් පලාවර්ගහ දන්නේ මේ පලාමැල්ලුමත් හදන්න ඕන මැටි ඇතිළියක. ඉතින් මම මැටි ඇතිළියකට කපාගත් වට්ටක්ක දළු ටිකදා ගන්නවා. ඊට පස්සේ කරපංච ටිකත් මේ විදියට ටිකක් වැඩිපුර චූටියට කපලා එකතු කරගන්නවා. ඊට පස්සෙ මැල්ලු ම හදාගන්න හදන්නේ මං මේ වගේ වංගෙඩියකට දාගන්නව සුදුලූුණු බික් දෙකක්. ඒ වගේම අමුමිරිස් කරල් හතරක් ඉතර දාගන්නවා යාලට වං ගෙඩියක් නැත්නං මිරිස් ගලක අඹරලගන්නත් පුළුවන් ග්‍රයින්ඩ එකේ අඹරලගන්නත් පුළුවක්. ඉතින් ගොඩක්සිීනිදුවට පොල්ටික කෙටෙන්න අවශ්‍ය නැති නිසා තමයි මං මේ විදියට කොටලගන්නේ. මම බීලූුණු ගෙඩියක් චූටියයට කපල දාගත්තා රතුලූුණු ති බුණනං හරිම රසවත් සහ පෝෂණ ගුණිය තවත් වැඩි වෙනවා ඊට පස්සේ ගාගත් පොල් කප් එකක් එකතු කරගන්න ඊ ළඟට රසානොුව ලුණු කුඩු එකතු කරගන්න ඔ අලගන්න පොල් සහ කොල ප්‍රමාණය අනුව තමයි ලුණු ප්‍රමාණය තීරණය කරන්නේ ලුණු කැට නැතුව කුඩු එකතු කරගන්න ඒ වගේම කහ තේ හැඳ භාගයක් ගම්මරිස්තේ හැඳි භාගයකුත් මේකට එකතු කරගන්නවා. මේටික දාලදැන් හොඳට කොටල ගන්න. මේවිදියට කොටල ගත්තහම ලස්සන කහපාටක් කෙනව මොකදපි කායකතු කරනිසා ඊට පස්සේ අපි හොඳයට කොටලා මේ බලන්න මේ වගේ ලස්සර පාටකාවහම වට්ටක්කා දලු ටිකට කපාගත් වට්ටක්කා දලු ටිකඩින් මේගැන මේේ පොලල් ටික මේ කොටාගත් පොල් ටික දාගන්නවා. දාලා ඒ වට්ටක දලුත්තෙක හොඳයට කවලම් කරගන්න. මෙන්න මේ වගේ. පලට පේනව ලස්සන පාටක් ගරගෙන ඇවිලතියෙනෝ ඉතින් මේ මඇලුම හදාගත්තාම හරිම කිරි රසයි කොලයි ඒ වගේම පොලටිකයි එක තුනාම. මෙන්න මේ වගේ කවලම් කරලා අපි... ලිපේතියාගන්නවා ලිප මධ්‍යම ගින්දරේතියාගෙන තමහිමටික මලවගන්නේ. ඉතින් ඔයාලට මම මේ චැනල් එකේ පලාවර්ග විවිධ පලාවර්ග හදන විදි අරගෙනය විදල තියෙනවා ඔයාලට බලන්න පුළුවන් ඉතිං මේ වට්ටක්කා දළු කියල කියන්නේ හරිම රසවත් මැල්ලුමක් මේ වට්ටක්ක දළු විවිධ ක්‍රමයට හදන්න පුළුවන් ඉතින් ම ිප මධ්‍යම ගින්දරේතියාගැන මේ මැටිය ඇතිලිය ඒකන්නේ වට්ටක්කදලූ මැල්ලුමදාගත් ඇතිලිය තියාගත්තා දැන් තියන්නේ මේ විදියට හොඳට கூරකින් කවලම් කරගන්නික හැන්දකින් කවලම් කරගන්නේෙ පාහෙමුණුවත් මේ පලාටික එකකයන වට්ටක්කදලළුටික ගොඩාක් පොඩි වෙනවා එහෙම නැතුව මෙන්න මේ විදියට මැලවෙනතුර වට්ටක්කදළු ටික මැලවෙනතුරු මේ වගේ කරකින් කවලම් කරගන්න. ඉතින් මිනිත්තු පහක් කියන්නෙත් නෑ මේටික හොඳට මැලවෙනෝ මේ වෙලාවට හරීම සුවඳයි. ඉතින් මේකත් එක්ක වනත් බත් කන්න පුළුවන් ඒ තරම්ම රසවත්. ඉතින් පෝෂණ ගුණෙන් අනූන රසවත් වට්ටක්ක දළු මැල්ලුමක් කදල යාල කොහොමද කියලමට කියන්න. ඉතින් මෙවැනිම රසවත් වීඩියෝයකින් හමුුවෙනතුරු සුබ දවසක් කියල ප්‍රාථනා කරනවා ඉති නොයාලගෙන් තව පුංචිල්ලීමක් තියෙනවා මේ වීඩියෝව හොඳයි කියෙල් හිතනවනම් ලයිකරන්න ශයා කරන්න එවගේම ඔබගේ වටිනාදහස් දක්වන අතර සබස්කයිට් කරල නැත්නම් සැබස්ක්‍රයිඩ් කරන්න කියලා. ඉතින් සුබ දවසක් වේවා කියල ප්‍රාත්ථනා කරන්නවා.